බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ දින දෙකක මේ කරන විවාදය තුර දත්ත බොහොමයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මොකද්ද මොන තත්වයන් තුලද මොන හේතුන් නිසාද මේ මේ මාතෘකාව අද මේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ කියන එක මම හිතන්නේ මීට පෙර කතා කරපු මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වා අපි විසඳුම් හොයන්න ඕනේ කියලා ප්‍රශ්න ගැන විතරක් කතා කරලා බෑ විසඳුම් හොයන එක අවශ්‍යයි කියන එක ඒක ඇත්ත නමුත් විසඳුම් හොයන්න නම් අපි හරියට ගැටලුව සහ මේ ගැටලුව ඇති වුණු හේතු හරියට අපි තේරුම් ගන්න ඕනේ හරියට අපි ඒක පිළිබඳ යම්කිසි අවබෝධයක් සහ විශ්ලේෂණයක් නැතුව අපි මම හිතන්නේ රටක් හැටියට මේ තත්ත්වයට පැමිණලා තියෙන්නේ මේ අර්බුද මේ විදියට අපි මුණ දෙන්නේ කිසි විටකත් අපි ප්‍රශ්න හරියට හඳුනාගෙන නැතිවීමත් අපි විවිධ අවස්ථාවල මතු පිටින් දකින දේවල් පිටපස්සේ ගිහිලා මතු පිටින් එන දේවල් වලට ආමන්ත්‍රණය කරන නිසා තමයි මෙතන මේ මන්දපෝෂණය පිළිබඳ දරුවන්ගේ සහ මව්වරුන්ගේ සහ කාන්තාවන්ගේ මන්දපෝෂණය පිළිබඳ අපි විශේෂයෙන් කතා කරනකොට මේක කාලයක් තිස්සේ මේ පිළිබඳ අවධානමක් තියෙන බව විවිධ වාර්තාවලින් වාර්තා වුණා මේක මේ අද ඊයේ හෝ මේ නිශ්චිත මොහොතේ මේ ආර්ථික ගැටලුව නිසාම ආපු ප්‍රශ්නයක් නෙවෙයි කාලයක් තිස්සේ විවිධ කොටස් තුල මේ ප්‍රශ්නේ මතුවෙමින් තිබිලා අද සමාජය තුලම ව්‍යාප්ත වෙමින් තියෙනවා ඒකට මේ ආහාර අනාරක්ෂිතභාවය දැන් වෙන දැන් මේ මොහොත වෙනකොට නිශ්චිත කණ්ඩායමකට විතරක් නෙවෙයි ලැබෙන වාර්තා අනුව සමාජයේ පවුල් 100කට 70කට වගේ ආහාර අනාරක්ෂිතභාවය දැන් බලපානවා. ඉතින් අපි මේක කතා කරනකොට අපිට හිතන්න වෙනවා මේ කාලයක් තිස්සේ අපිට මේ ප්‍රශ්න වලට ඇයි අපි අවධානයක් දුන්නේ නැත්තේ සහ මේ ප්‍රශ්න මේ විදියට මතුවෙන්න පටන් අරගෙන තියෙන්නේ කොහොමද මෙච්චර සශ්‍රීක රටක කොහොමද අපි මන්දපෝෂණය අධ්‍යාපනීය ඉහළ තත්වයක තියෙන සශ්‍රීක රටක කොහොමද මන්දපෝෂණය කියන දේ මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ කියන එක අපි බැරෑරුම් ලෙස හිතා බලන්න ඕන දෙයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට හේතුව අම්මලගේ හැසිරීම හෝ පවුල්වල හැසිරීම කියන එකට ලඝු කරන එකට නම් මම හිතන්නේ මම විරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මව්වරුන් ඔවුන්ගේ ආහාර සංස්කෘතිය වෙනස් කළා මේ විවිධ ඔවුන්ට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හොයමින් යන නිසා තමයි මේ ප්‍රශ්න ඇති වුණා කියන එක ගැන මම හිතන්නේ අපි ඉතාමත්ම ඒක එහෙම ප්‍රකාශ කරන එක ගැන අපි කනගාටු වෙනවා මොකෝ මේ ප්‍රශ්නෙට මූණ දෙන පිරිස මතම මේ ප්‍රශ්නෙට වැරද්දක් පටවන එක සදාචාරාත්මක නැහැ අපි මේ ප්‍රශ්නෙට ඇත්තම හේතු හෙව්වොත් අපි හිතන්න වෙනවා මේ අපේ ආර්ථිකය තුල අපිට පිළිගන්න වෙනවා දශක ගණනාවක් අපි ක්‍රියාත්මක කරපු මේ ආර්ථික ක්‍රමය තුල ඇත්ත වශයෙන්ම මොකද්ද වෙලා තියෙන ප්‍රතිඵලය බහුතලයක් රටේ ජනතාව බහුතලයක් රටේ පුරවැසියන් පවුල් අනාරක්ෂිත අවදානම් සහිත තත්වයකට අපි ඇද දාලා ඉතින් එවැනි තත්වයක් තුල ආහාර සුරක්ෂිත අනාරක්ෂිතභාවය සහ මන්දපෝෂණය කියන එක මේ ඉතාමත්ම මේ ආර්ථික සමාජීය ක්‍රමයේම ප්‍රතිඵලයක්. ඉතින් අද වෙනකොට අපි දන්නවා දරුවන් බඩගින්නේ පාසල්වලට ඇවිල්ලා උදේට කලන්ත දානවා සමහරක් පාසල්වල ඇසම්බ්ලි එක අත්හිටවලා තියෙනවා විදුහල්පතිවරු මොකද ළමයි 3-4 දෙනෙක් අනිවාර්යයෙන්ම හැම දවසම උදේට කලන්ත දාලා වැටෙනවා. අපිට හරියට අපේ මේ පාරවල් පද්ධතියන් හරියට අපි හදලා නැහැ දරුවන් කානුවල වැටිලා මැරෙනවා. ඉතින් මෙහෙම අනාරක්ෂිත සමාජයක් තමයි අපි බිහි කරලා තියෙන්නේ. මෙහෙම දරුවන්ගේ ආරක්ෂාව මව්වරුන්ගේ පෝෂණය අපිට තහවුරු කරගන්න බැරි වෙලා තියෙන්නේ එක හේතුවක් නිසා නෙවෙයි. මේ සමස්ත ආර්ථිකය තුලම අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ අනාරක්ෂිත භාවය, මේ අවදානම් භාවය. ඒ නිසා තමයි අද වගේ අපි මේ විදියට විශාල ආර්ථික අර්බුදයකට මූණ දෙනකොට ඒක සමාජයේ බහුතරයකට මූණ දෙන ප්‍රශ්නයක් බවට මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට බලන්න අපි අදටත් තාම කතා කරන්නේ අපේ
सर्व आर्थिक मैक्रो इकोनॉमिक पॉलिसी एक कोहमद आप हरियट हदा गाने के नमूत अपे ए आर्थिक प्रतिपाति तूल मिनिसुंगे जीवित वर्ट फाउल वर्ट उनके दिन जीवित वर्ग वे मूलिक आवाश्यता वर्ट मे और दशक गान तीसरे आप कथा करपु सह क्रियात्मक करपु मे प्रतिपाति कोई विद्यट तो बलपाने की अनेक अद आपे एस इस हट मे पेन्नतीन मे आर्थिक अर्बुदय तूल एक ओनवटत्वाद आप पेन्नतीन दी तत्व आगतूल सामजे बहुतरया मे प्रश्न अट मून देनकोट पौल हेट एक दाहा तोरगेना अट मेकट विसंधूम होयान बे अदवे मेच्छर कालयाकनकोट मे मस सतिकीपयाकनका अभी दर्वेग्य पोष्य पोषण वेणुवें पासल पासल वल अभी वेंक दिन आहार वेल वेणुवें वेंकल तिब्य रुपया तिहाय अद वेनकोट एक रुपया हेट दाक्वा इहल नांगुल रुपया हेटकट बितर आकवाद गान बह एवैनी तात्रुल मुखादा दीलाती है दारुवेग्ये दारुवेग्ये पोषण वेल हरी नगा सिटवान मुखादा दीलती है प्रमुखता आवे पोषण माल्लाज्ञान कथा कराट गैबिनी माऊवरुंट देन पोषण माल एक क्रियात्मक वेन विधियाज्ञान कथा करना एक बरपातल प्रश्न तीन इतिंग एक पोषण माल लबागेन तीन लबागनी मेदी माऊवरुंट गैबिनी माऊवरुंट प्रश्न राशि प्रायोगिकता मूनदेन सिद्धवेलातीनो एक उंटे ये विधियाट में लबिल इतकोट अभी मे तोरागत अभी मे स्वच्छांग देवालि सर्व आर्थिक प्रतिपाति अतुलिंग निर्माण मे अवधान मे निर्माण वेलातीन मेन अनारक्षित भावेट अपिट विसंधुम होया न बे अपिट अवश्य वेन्ने अपे आर्थिक प्रतिपाति दिहा नैवत वरा वातावाक बल बलमी पोदुजानयात बहुतरेकट प्रतिलाभ लबेन प्रतिपाति अपि क्रियात्मक कराने कोहमद कियने के गेन तमाय अपे अवधाने यमुवेन्न ओने देमाउपियांत दारुआंत खान्न देयक होयागान्न बेरी अवस्थावक अपि बहुतरेक जनताव ओन्गे आहार वेल पिलिबंदव अनारक्षितव इन्न महोतक बहुतरयाक ओन्गे आहार वेल वेनास्कल तीयनकोट मे तीयन आर्थिक क्रमय तुल एतकोट अनिवार्यम अपिट अवधानय योदान्न वेन्ने अपे तीयन मे पोदु आर्थिक सलास्म तुलहा ए देशपालन सांस्कृतिय तुल मेवेनी तत्वयाक निर्माणय वेन्ने कोहोमद कियन एक सह एय वेनास्करणवा मिसा मे तोरागत्त पिरिसकट अपि याम किसी विधियक सोच्चाम सहन टिकक दीम तुलिन नेवे එතෙන්දි කොහොමද ඇත වශයෙන්ම අද වෙනකොට අපි තෝරගන්නේ කාටද සහන අවශ්‍ය කියලා අනවශ්‍ය කාටද අනවශ්‍ය කාටද මේ වෙනකොට සියලු දෙනාම බොහෝ දුරට ඊටාත්ම සුළු පිරිසක් ඇරෙන්න මේ බහුතරයට මේ ප්‍රශ්නේ දැන් මේ ප්‍රශ්නේ මූණ දෙන්න වෙලා බහුතරයක් ජනතාව බහුතරයක් පවුල් ඔවුන්ගේ ආහාර ගැනීමේ පුරුදු වෙනස් කරන්න වෙලා කප්පාදු කරන්න වෙලා මේ බඩු මිල නිසා එතකොට කොහොමද අපි තෝරගන්නේ කාටද උදව් අවශ්‍ය කියලා මුළු ආර්ථික ක්‍රමය තුලින්ම බහුතරයක් අනාරක්ෂිත කළා අපිට සුළු පිරිසක් තෝරගෙන ඔවුන්ට විතරක් සහනයක් දෙන එක තුලින් මේ වෙනකොට මේ බුණ පාන ඊටාත්ම බරපතල තත්ත්වය අපිට විසඳන්න බැරි වෙනවා අත වශයෙන්ම ඊයේ මම දැක්ක වාර්තාවක් ඒකේ තුල නිර්දේශ කළා තියෙන්නේ यूनिवर्सल सोशल सिक्यूरिटी की वेडपीलीवला सदहा अभी हिता वेनवा किल एक मीटवाडा पुलुल निर्णायक तुली अभीट तोरागैनीमकरा वेनवा कोहमद अभी मे प्राश्न मूनदेन किल ये गोलो ऐतवाशय योजनाकरा वयसा आबादित तात्व्यात्मत वयसा आबादित तात्व्यात्मत एवैनी निर्णायक एक संकीर्ण नोवन याम किसी विद्य पहासु निर्णायक तुलिंग मीटवाडा समाजे फाउल सह फाउल गानकट अपिट मे सहनाधार अडुमतार मे मास हायकट कालयकट वगे कालकटवात् देन्न वेकियन एक दैंग आर्थिक विद्याज्ञांगुनात् पिलिगेन तियन एक याने अपिट लैबेन अपिट मे तवदुरटात् अपे सांप्रदायिक निर्णायक वली एत्त वाश्य में उदाव आवाश्य में सहना आवाश्य
මේ මන්ද පෝෂණයෙන් සහ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන පවුල් පෙළෙන පුද්ගලයන් හඳුනාගත නොහැකි බව දැන් ආර්ථික විද්‍යාඥයන් උනත් පිළිගන්න දෙයක්. නමුත් අද වෙනකොට උනත් අද මාධ්‍ය තුල උනත් සමාජය තුල උනත් මෙතන උනත් කතා කරන ස්වරූපය තුල කතා කරන ආකල්පය තුල තියෙනවා මේ සහන දෙන එක කියන එක නරක දෙයක්. බොහෝ වෙලාවට දුප්පත් අය අනාරක්ෂිත ජීවිත ගත කරන අය ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ ඔවුන්ගෙම වැරද්දෙන් කියන එක තමයි බොහෝ දුරට සමාජගත වෙලා තියෙන අදහස. ඒ කියන්නේ ඔවුන් යැපුම් මානසිකත්වයකින් පෙළෙන කම්මැලි එහෙම නැත්නම් වැරදි ආකල්ප තියෙන නිකම්ම දෙයක් දෙනකම් බලාගෙන ඉන්න සමාජයක් තමයි අපිට තියෙන්නේ කියන එක වගේ මත එවැනි අදහස් මේ වෙනකොට සමාජගත වෙමින් තියෙනවා. නමුත් මේ රට මේ තත්ත්වයට පත් උනේ මේ රටේ පොදු ජනතාවගේ කම්මැලිකමවත් පොදු ජනතාවගේ යැපුම් මානසිකත්වයක් පොදු ජනතාව නිකම් බලාගෙන ඉඳලා දේවල් ලැබෙනකන් හිටපු නිසා නෙවෙයි. අපිට පිළිගන්න වෙනවා අපේ දේශ අපේ නායකයන් දශක ගණනාවක් තුල ගත්ත වැරදි තීරණවල ප්‍රතිඵල නිසා තමයි මේ අද්භූත නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අනාරක්ෂිත භාවය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ආහාර සුරක්ෂිත භාවයේ දුර්වල වීම ආහාර අනාරක්ෂිත භාවය ඇති වෙලා තියෙන්නේ ගත්ත ආණ්ඩුගත තීරණවල ප්‍රතිඵලයක් මිසක් එහෙම නැත්තම් මිනිස්සු මේ රටේ ජනතාවගේ අඩුපාඩු නිසා හෝ ඔවුන්ගේ වැරදි නිසා නෙවෙයි කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. සහ එවැනි මත ඉදිරිපත් කරන්නේ බොහෝ විට විශාල වරප්‍රසාද වලින් තමන්ගේ ජීවිත ගොඩනගාගත්තු දවසක්වත් මම හිතන්නේ බඩගින්නේ හිටපු නැති අය මේ මෙවැනි ප්‍රශ්න වලට මූණ දෙන පිරිස් ගැන දරන ආකල්ප ගැන මම හිතන්නේ අපි ඇත්තටම දුක් වෙන්න ඕනේ. තමන්ට ඒ අත්දැකීම නැතුව බඩගින්නේ හිඳලා නැතුව සියලු වරප්‍රසාදවල භුක්ති විඳමින් ඒ ආහාර අනාරක්ෂිතතාවය තුළ පෙළෙන බඩගින්නේ ඉන්න ආහාර වේලක් හොයාගන්න අතිශයින් මහන්සි වෙන්න ඕනේ. ඒක ගැන දිවාරය කල්පනා කරන බහුතරයක් ඉන්න රටක මේ වරප්‍රසාද සියලු භුක්ති විඳින අය කියනවා නම් මේ ඒ මිනිස්සුන්ගේ වැරැද්ද නිසා තමයි මේ ආහාර සුරක්ෂිත භාවය හෝ මන්ද පෝෂණය ඇති වෙන්නේ කියලා මම හිතන්නේ ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ ආකල්පය තුලින්ම අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ මූලය කොහෙද තියෙන්නේ කියලා. මොකෝ ඒ කියන්නේ අපි ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට අපි මේවට මැදිහත් වෙනකොට අපි ඒ ඇත්ත තත්වය මිනිස්සුන්ගේ ජීවිත මොන වගේද මොන කොහොමද අපි ගන්න ප්‍රතිපත්ති වල බලපෑම මේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන්නේ කියන එක දන්නේ නැතුව මේවා සිද්ධ වෙනවා කියලා අපිට හිතා ගන්න බෑ. නමුත් ඒවා ගැන තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට අවධානයක් දෙන්නේ නැති එක තුලින් තමයි මේ ප්‍රශ්නේ මේ වෙනකොට මේ විදියට නිර්මාණය වෙමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන අපි අද කතා කරාට ආහාර අනාරක්ෂිත භාවය සහ මන්ද පෝෂණය විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් මත බලපාන විදිය ගැන මේ විවාදය කරත් ඒකට විසඳුම් හොයන එක තුල අපිට හිතන්න වෙන්නේ මේ දේශපාලන ව්‍යූහය තුල අපි අපේ ආර්ථික ව්‍යූහයන් තුල මෙවැනි තත්ත්වයන් අපි නිර්මාණය කරන්න කොහොමද අවුරුදු ගානක් තිස්සේ අපි ගත්ත තීරණවල ප්‍රතිඵල දිසා තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අද වෙනකොට ඇත්තටම ජාත්‍යන්තර ආයතන වුණත් මානව හිමිකම් මානව අයිතිවාසිකම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණය වංචාව අතර සම්බන්ධතාවය ගැන දැන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ සතියේ නිකුත් වුණ මානව හිමිකම් ලංකාව පිළිබඳ මානව හිමිකම් ප්‍රකාශනය තුළ UNHRC එකෙන් නිකුත් වුණ ඒ නිවේදනය තුළ මෙහෙම කියලා තියෙනවා. Impunity for human rights abuse, economic crimes, corruption are the underlying reasons for this country's collapse. ඒ කියන්නේ පැහැදිලිව
මානව අයිතිවාසිකම් උල්ලංඝනයේ උල්ලංඝනයට හේතු හැටියට දක්වන්නේ ආර්ථික අපරාධ දූෂණය කියන එක මානව හිමිකම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ උනත් අද පිළිගන්නවා මං හිතන්නේ ඒක ඊට එහා යන්න ඕනේ ඒ ප්‍රකාශය ඊට එහා ගිහිල්ලා අපි කියන්න වෙනවා මේ ආර්ථික ක්‍රමයක් අද පවතින මේ ආර්ථික ක්‍රමයක් දේශපාලන සංස්කෘතියක් මෙච්චර කාලයක් මම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා මෙතනට ඔව් මිස්තුරි මෙච්චර මෙහෙම පවත්වාගෙන යෑමේ මූලික පදනම වුණේ මෙවැනි ආර්ථික මෙහෙම මෙවැනි දූෂණය මෙවැනි වංචාව සහ ආර්ථික අපරාධ වලට නීතිය ක්‍රියාත්මක නොවීමම තමයි මේ ආර්ථික ක්‍රමයක් මේ දේශපාලන සංස්කෘතියේ පැවැත්මේම ලක්ෂණ. ඉතින් මේ ආර්ථික ක්‍රමයක් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් නොකර ඒ මූලික ප්‍රශ්න වලට අපි මැදිහත් නොවි අපි හිතන්නේ මේ ප්‍රශ්නයට තිරසාර විසඳුම් ගේන්න පුළුවන් කියලා. යම් කිසි විදිහකට తాවකාලිකව මිනිසුන්ගේ ප්‍රශ්න ඒ తాවකාලිකව විසඳන්න විවිධ ප්‍රයත්න ගත්තත් අද වෙනකොට ඒ తాවකාලික ප්‍රයත්නත් අසාර්ථකයි. මොකෝ මේ ප්‍රශ්නේ එච්චර බහුතරයකට බලපානවා. නමුත් මේ ප්‍රශ්නය තිරසාරව විසඳන්න නම් මේ ආර්ථික ක්‍රමය තුල බහුතරයක් ආරක්ෂා නොවන බහුතරයක් අවදානමකට යවන මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්නේ නැතුව අපි හිතන්නේ මෙවැනි ප්‍රශ්න අපිට විසඳන්න පුළුවන් කියලා. අද වෙනකොට දරුවෙක්ගේ ජීවිතය අපිට ගැන කිසිම විශ්වාසයක් තියන්න බැරි තැනක පෞලක සතුට පෞලක එකමුතුකම පෞලක තියෙන ඒ පෞලක තියෙන හැඟීම් ගැන වුණත් අපිට කිසිම විශ්වාසයක් තියන්න බැරි කාලෙක gedara aya visinma daruwanwa saha kaantawanwa vishala apayojana walata yomu wena yugayak api jeevath wenne meva e pudgala waradi neve me paddathiya tulin api nirmanaya kalala tiyana tattwayan tula tama minissunta mehema hasirenna siddha vela tiyenne kale awasan ena garu e nisa e vyuhatmaka wenasa karanne nathuwa අපි හිතන්නේ මේ ප්‍රශ්න අපිට තිරසාරව විසඳන්න පුළුවන් වෙයි කියලා ලබා දුන් කාලයට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමියට. මේ ළඟට ගරු වසන්තයාප බණ්ඩාර මහත්මයා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.